සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කිරවලි හැම දිනාටම. ඉතින් අද ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එක් දින තරගාවලියේ සිය පළමු ජයග්‍රහණයේ වාතාවරණයට අද සමත් වුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලැබුවේ කල්ලු පහක ජය. ඉතින් මේ තරගය ගැන අපි කතා කරොත් මේ තරගය පැවැත්වෙනේ ලක්නව නුවරේ ඒකනා ක්‍රීඩාංගණයේදී. ඉතින් අද තරගයේ කාසි වාසියේ දිනා ගන්නට නෙදර්ලන්ත නායකයා සමත් වුණා. ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව ඔවුන් පන්දුවර 49 පන්දුව අතරක් අවසානයේ සියල්ලන් ලැබී රසකරගත් ලකුණු සංඛ්‍යාව 262ක්. විටක නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 91කට කල්ලු 6ක් දවාගෙන අසරණ තත්ත්වයකට පත් කරන්නට ශ්‍රී ලංකා පන්දු යන්නට හැකියාව ලැබුණා. එෙහිදී සුපිරි පන්දු වැයීමක නිරත වූ දිල්ෂාන් මදුසංක ලකුණු 49කට කල්ලු 4ක් සහ කසුන් රාජිත ලකුණු 50කට කල්ලු 4ක් දවා ගැනීම සමත් වුණා. ඒ අනුව දිල්ෂාන් මදුසංක මෙවර එක් දින ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභින් අතර දෙවැනි තැන හිමි කරගන්නට සමත් වුණා. ඒ සමස්ත කඩුලු 11ක් දවා ගනිමින් එහි ප්‍රථම ස්ථානයේ රැඳී සිටින නව ශ්‍රීලන්තයේ මිචෙල් සැට්න, දෙවැනි ස්ථානයේ ශ්‍රී ලංකාවේ දිල්ෂාන් මදුසංකට, තුන්වැනි ස්ථානය ඉන්දියාවේ ජස්ප්‍රීත් බුම්රාටත් හිමිලා තියෙනවා. ඉතින් ලකුණු 263ක ජයග්‍රහයි ඉනිමක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු දෙකක් අවසානයේ කල්ලු පහක් දැවි සිය ජයග්‍රහ ඉලක්කේ පසු කර ගියා. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදිර සමර වික්‍රම නොදෙවි ලකුණු 91ක් ලබා ගත්තා. ඔහු මෙම තරගයේදී මැදපෙළ පිටිකරුවන් සමග ලකුණු 50යි සමතදා 3කට ඔහු දායකත්වය ලබා දීමත් මෙහිදී කැපී පෙනෙනවා. ඒ පැතුම් නිස්සංක, චරිත අසලංක සහ අවසන් මොහොතේ ධනංජිත සිල්වා සමග මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 54ක් සහ චරිත අසලංක ලකුණු 44ක් ලබා ගත්තා. තරගයේ වීරයා ලෙස ඔබ දන්නවා සම්මාන දිනාගත්තේ සදිර සමර වික්‍රම. ඉතින් අදින් ලක්නව නුවර තිබෙන තරග මෙයින් අවසන් වෙනවා. මීළඟ තරගය පැවැත්වීම නියමිත එංගලන්තයේ සමග බැංගලෝරෙහිදී. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වෙති සියලු තරග ජයග්‍රහණය කිරීම සිදු වෙනවා. අවසන් 4 දිනාට සුදුසුකම් ලබන්නට නම් ඉතින් මෙම අද ලැබූ නෙදර්ලන්තයට ලැබූ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාර ලකුණු සටහනේ එක් පියවරක් ඉදිරියට එන්නට සමත් වුණා. ඒ 9 වෙනි ස්ථානයට ඔවුන් තරග 4ක් මේ වෙනකොට ක්‍රීඩා කර අවසන්. එයින් 3ම පරාජය වුණා. මේ අද ලැබූ පළවෙනි ජය. ඉතින් මම ආරාධනා කරනවා ස්පෝට් එක් මගේ YouTube channel සහ Facebook නාලිකාව සමග රැඳෙන්න කියලා. මේ වගේ එක් දින ලෝකසලානේ තොරතුරු සැනින් ඔබ විතර වාර්තා කරන්නට.